අහස් සේ අනන්ත මහා සාගරයේ සේ ගැඹුරු අම්මගේ ආදරය ගැන අපි කොච්චර කතා කරත් අපිට නිමක් කරන්නට බෑ. ඉතින් එහෙමනම් ඒ අම්මගේ ආදරය පිළිබඳව අපි සතිය හැම දවසකම වගේ කතා බහ කරනවා. අම්මගේ ආදරය ආදරණීය දරුවන්ට දැනුණ විදිහ පිළිබඳව අපි ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. විශේෂයෙන්ම ඔබ ආදරය කරන දරුවන් මෙතෙන්ට කැඳවාගෙන ඇවිත්. දැන් දරුවන් කියලා කිව්වහම පුංචි දරුවෝ අපිට එකපාරට මැවෙන්නේ. හැබැයි හැම අම්ම කෙනෙක්ටම වයසින් කොච්චර මුහු කුරා ගියත් තමන්ගේ කුසින් වදපු දරුවව දරුවෙක් විදිහට පුංචි දරුවෙක් විදිහට තමයි හැමදාම අපි රටක් ලෝකයක් ආදරය කරන ඒ වගේම මේ දවස්වල බොහෝ දිනක අතර කතා බහට ලක් වෙන චරිතයක නිතර හමු වෙන කෙනෙක්ට අද දවසේ ආරාධනා කරා ඔහුගේ ආදරණීය අම්මා පිළිබඳව කතා බහ කරන්න සහ ඔහුගේ ආදරණීය අම්මගෙන් ඔහු ජීවිතයට පන්නරයක් ලබා ගත්ත විදිහ පිළිබඳව අදහස් අපිත් එක්ක බෙදා හදා ගන්න අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්න. අද අපි කතා කරන්නේ හෙට්ටි තන්ත්‍රිගේ කමලාවතී මහත්මිය පිළිබඳව. ඉතින් එහාට අපි තවත් සුවිශේෂී කෙනෙක් ගැනත් කතා බහ කරනවා. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක අදවසේ සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාට්‍යවේදී ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. අපි මේ දැන් අම්මා ගැන කතා බහ කරද්දී විශේෂයෙන්ම මේ කමලාවතී මහත්මිය ගැන කතා කරද්දී ඇගේ උපන් ගම සහ පුංචි කාලය ගැනම මුලින්ම මතකයේ අවදි කරගමු. ඇය උපන්නේ මේ හලාවත බරලං කට්ටුව කියන ගම තමයි අම්මගේ ගම වෙන්නේ. अम्मगे पौले सामाजिक तुंदेना अम्माई अम्म कमलावती प्रेमोती नमी नैट नंगी के निकीटनी इन्ना ताम ऐ नंगी जीवतु मतर इन्ना अपे पुंची अम्मा अपे के निजायल पुंची अम्मा केला इलंग बाल अम्मा के ना धर्मदास मामा केला या इन्नी बरलंग कट्टी अम्मा लगी एक अम्मी ताम या जीवत इन्नी दिंग अम्मा ने तेल दंग और दूप ඇයි තින් මේ ඒ ගමේ තමයි උපදුනේ. පස්සේ මගේ තාත්තා තංගල්ලේ අම්බලන්තොට දෙන්න කොහමරි කොළඹදී හම් වෙලා ඉතින් කසාද බඳර ඇවිල්ලා පදිංචි වෙන්නේ අම්මගේ ඥාතීන් ඉන්නව වැල්ලම් පිටියේ. අම්මගේ පුංචි අම්මා කෙනෙක් වෙන ඒ අයගේ ආශ්‍රයත් එක්ක කොළඹට ඇවිල්ලා විවාහ වෙලා පදිංචි වෙන්නේ වැල්ලම් පිටියේ. එතකොට අපේ ගම උනේ වැල්ලම් පිටිය. හා ඊට පස්සේ තමයි එහේ කඩයක් එහෙම පටන් ගන්නෙ. ඔව් තාත්තා කොළඹට ඇවිල්ලා මේ මම හිතන්නේ බොහොම කුඩා කාලෙම තාත්තා ගමෙන් ඇවිල්ලා කොළඹ ඇවිල්ලා විවිධ රස්සාවල් කරලා අම්මා විවාහ කරගත්තට පස්සේ වැල්ලම් පිටිය හන්දිය අපි දන්න කාලේ ඉඳලා චූටි කාලේ ඉඳලාම වැල්ලම් පිටිය හන්දිය පොලිසියට අල්ලපු කඩයක් තිබුණා අපිට. තාත්තා එළවලු පළතුරු විශේෂයෙන් උඩහ පළාතවල ඇඹිලි පිටියේ පල්ලි බෙද්ද ගොඩක වෙල වගේ පළාත්වල තියෙන පොළවල් වලට ගිහිල්ලා එළවලු විශේෂයෙන්ම කෙසෙල් මේ තොග අරගෙන කොළඹට ගියනල්ල කඩේ වැල්ලම් පිටියේ කඩේට ගියනල්ල ඉතින් වටේ බෙදලා කඩේ එළවලු සහ පළතුරු විකුණන කඩයක් තිබුණා. ඒක තමයි අපේ එක කාලෙක පදිංචි වුණෙත් අපි එතන. ඉතින් ඒක තමයි අම්මගේ තාත්තගේ ජීවනෝපාය වුණේ. ඉතින් අම්මා නිරන්තරයෙන් මේවත් එක්ක බැඳිලා කටයුතු කළා. තාත්තගේ වැඩවලට ශක්තියක් වෙමින් තාත්තත් එක්ක ආදරෙන් හිටියා. දැන් ඒ ආදරේ ප්‍රතිඵලයක් විදිහට දරුවෝ 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනෙක් ඉන්නවා. වැඩිමලා එතනත් වගකීම් ගොඩක් තියෙන්නේ නැති අම්මට අම්මගේ පවුලේ. අම්මගේ පවුලෙත් ඔව්. ඒ වගේම මේ දරුවෝ එක්කත් නේද? ඈ දරුවෝ 8 දෙනෙක් ඉන්නවා කියන්නේ තව වගකීම් ගොඩක්. ඔව් අපේ පවුලේ 8 දෙනයි. ඒ කියන්නේ අපි සහෝදරයෝ 5 දෙනයි සහෝදරියෝ 3 දෙනයි ඔක්කොම 8 දෙනයි. මේ මදි වෙලා තව අපේ මේ අපි අපේ පවුලට එකතු කරගත්ත තව මේ දෙමව්පියෝ ප්‍රශ්න ඇති වෙලා වෙන් වෙච්ච දුවක් අපිට තාත්තට ගොඩක වෙලා දිහම් වෙලා එහෙ ලොලු ගේන්න කිය වෙලා හම් වෙලා ගෙනල්ලා අපේ දරුවෙක් වගේ අපේ පවුලත් එක්ක සම්බන්ධ වෙලා අපේ බාලම නංගිගේ වයසම එයා දෙන්නම තියා චන්ද්‍රවතී කියලා එයා යතිතින් පවුල කෙනෙක් වගේ අපිත් එක්ක හඳ ඒතර නම දෙනා. කොහොමද මේ අම්මා මේ දරුව නව දෙනාව මේ බලාගත්තේ? ලේසි නෑ නේ යුද්ධයක් වගේ නේ ඕක. ඔව් හිතන්නු ඉතින් අපි වගේ වුණ නව දෙනෙක්. ඉතින් මේ ඉතින් ඒක ඇත්තටම අම්මාට මේ ඒක තමයි මං හිතන්නේ අම්මගේ මම ජීවිතයට ඉගෙන ගත ලොකුම දේ ඒ දරා ගැනීම ඒ ශක්තිය දරුව 8 දෙනෙක් හදන. හැබැයි ඉතින් ඒ වගේම මගේ පවුලේ ලොකු අක්කා සියලතා අබේසූරිය ඇය අම්ම කෙනෙක් වගේ තමයි. අපිට පොඩි කාලේ මට මතක තියෙන්නේ අම්මටත් වඩා අපිව හුඟක් වෙලාවට බලා බලා කියාගන්නේ බැන බැන අපිව නාවන්නේ අපේ රෙදි හොදන්නේ. අක්කා ඇත්තටම අම්ම කෙනෙක් වගේ වුණා. මොකද අම්මට සිද්ධ වුණා පවුලේ ආර්ථිකය ගොඩනංවන වැඩ කරන්න. ඇයට සිද්ධ වුණා අපි මට මතකයි පොඩි කාලේ අම්මා ගෙදර කෑම හදලා
මේ උයලා අර දැන් වගේ පාර්සල් හදන්න ඒ කාලේ පිඟාන් උඩ එක පිඟානකට බෙදලා තව බෙලික් පිඟානකින් වහලා ඒ උඩ තව පිඟානක මේ මෙම බෙඩ්ෂීට් එකකින් අඩි 4ක් 5ක් විතර උස ලොකු බත් තට්ටියක් මට මතකයි අපි පොඩි කාලේ ඉතින් සරොන් අඳින්නේ සරම ඇඳලා ටිකක් ලනු කෑල්ලකින් රිදි කෑල්ලකින් කැට ගන්න සරම කැඩෙන්නේ තියෙන්නේ මේ මොකද අපි මෙහෙම ඔළුව උඩ දරනවා කියලා මෙහෙම කෑම ටික දෙනවා ඔළුවේ තියාගෙන මෙහෙම අල්ලගෙන යනවා අපේ කඩේ තිබුණේ වැල්ලම් පිටි හන්දිය උනාට ගෙවල් තිබුණේ පොඩ්ඩක් හිටියා වෙන්නවත්ත කියන හරි මේ මට මතකයි ඉතින් අපි කෑම ටික ඔළුවේ තියාගෙන යන කෑම 20ක් 25ක් ගෙදර හදලා දෙනවා ඉතින් අපි දෙන්න තුන් දෙනෙක් ගෙදර ඉන්න කවුරු හරි හවු වෙනවා එදාට ඉතින් අපි අර සරවන් ඇඳලා යනවා හින්දා ඔය සමාරෙවුන් හම්බුණා කුපාට කොට කඩේ අපි අර කොට කලිසමුකුත් යටට ඇඳලා සරමටත් ගැට ගහලා මෙහෙම ඉතින් අත් දෙකෙන් මෙහෙම අල්ලගෙන යනවා ඉතින් අම්මට සිද්ධ වුණා එහෙම මං දැකපු කාන්තාවන් අතරේ මට මම කියන්නේ මම කාන්තාවන් කෙරෙහි මේ මේ ගෞරවණීය විදියට හිතන්න ඒ වගේම මේ ඇය පුදුම කැපකිරීමකින් කියන්නේ කවදාවත් අපේ අම්මලා මේ පන්දා ඉඳලා මැරෙන තුරාවට සැපක් කියලා වින්දි නැහැ සැප කියන්නේ සතුට කියන්නේ ඒගොල්ලෝ සතුටු වුණේ දරුවන්ට කන්න බොන්න දෙන එක ඒක තමයි වැඩ කරන එක තමයි ඒයි සතුට ඉන්දලා ඉඳලා අවුරුද්දකට පාරක් දෙපාරක් ඔය වන්දනාව කියනවා ඒගොල්ලෝ හරියට ඉතින් ආගම පැත්තට හරි බරයි ඉතින් අපේ තාත්තා විශේෂයෙන්ම එළියට බයින්නේ තූණු සාත්‍රේ බලලා මොනවාද මේ රාහු කාලේ බලලා අපි ඔය පාරට යවනා ඉස්සර පොඩි කාලේ කවුද එන්නේ කියලා බලන්න කියලා ගමන අපිට ඉස්සරහට හම්බෙන්නේ කවුද ඒ වගේ මේ විශ්වාස දැඩි ලෙස ඒව මත ජීවත් වෙච්ච කෙනෙක් ඉතින් ඒතර අම්මත් එහෙම ඉතින් මොනාරි ළඩක් වෙච්ච ගමන් පඳුරක් ගැට ගහනවා බාර වෙනවා එහෙම ඒව තමයි තීතී නිසා ඉතර පන්සල් යනවා ඒවා දානමාන කර හරියට ඒ දෙන්නම එකතු වෙලා කතරගමට යනවා තාත්තා අම්මා මේ නුවර දළදා මාලිගාවේ ඒ දානියක් දෙනවා ඔය වගේ ඒ ඒ කටයුතු තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ පරම සතුටුනේ වෙන දේවල් වල යෙදෙන්න වෙලාවකුත් නැහැ යෙදෙන්න ඒගොල්ලන්ට අවබෝධිකුත් නැහැ ඌමනාවකුත් නැහැ ඒ කියන්නේ හැඟීම මාත්‍රයක්වත් නැහැ හැබැයි ඉතින් මේ අපිත් පොඩි කාලේ ඒවට යනවා එනවා ඉතින් අම්මා පන්සල යනකොට මට මතකුනේ අම්මා මේ වැල්ලම් පිටියේ කඩවිටි කලවිටි ගොඩැල්ල කියලා පන්සලක් තියෙනවා අපි ඒකට තමයි යන්නේ ඒ හැරි ගංගොතර ගාලේ ඉඳ විහාර ගිහම අඩි 10ක් විතර පඩි 10ක් විතර උසට හදලා තියෙනවා යන්න ඕනේ අම්මත් එක්ක මම පන්සල් යනවා ඉතින් ගියාම අම්මා ඉතින් සෑහෙන ලාව වඳිනවා වැඳලා 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 එනකොට ඒ අන්තිමට එනකොට බුදුගේ ගාවින් උඩට නැගලා පින් කැටියට දාන්න කියලා අම්මා දෙනවා මාරු කාසි ගොඩ ගිහලා පින් කැටියට දාලා එන්න කියලා මම උඩටම ගිහලා බුදුගේට ගිහලා එක දාන්න එක සාක්කුවේ දාගෙන අර ඇවිදිනකොට සද්දයයි වුණොත් ඒ මාට් වෙනවනේ ඉතින් සාක්කු දෙක දෙකේ මෙහෙම ගෑවෙන්නේ නැතුන් දානි මීන් සද්ද හෙන්න තියෙන්නේ අල්ලගෙන එනවා මේ මට මේ මෑතකදිත් එතනින් ගියා ළඟදී අපි පොඩි වැඩකට යනකොට මේ මට එතකොට මතක් වුණා මේ මනුස්සයා දන්නේ නැති කමට ඉතින් සහ මේ ඉතින් ඒවෙන් ඇත්තටම අපි ඒව සල්ලිකතු කරලා වැඩ දේවල් කරේ නෑ ඇත්තටම පොත්පත් ගත්තේ මොකද මේ අපේ අම්මලා තාත්තලාට එහෙම ඉගෙන ගත්ත අය නෙමෙයි ලකුවට ඉගෙන ගත්ත අය නෙමෙයි ඒ කාලේ ඉතින් දෙකේ තුනේ පන්තිවල ඉගෙන ගත්තත් යම් කිසි දැන අපේ තාත්තට මේ ඉංග්‍රීසි එහෙම ටිකක් කතා කර ගන්න පුළුවන් ඒගොල්ලෝ දෙකේ තුනේ පන්තිවල ඉතරයි වගේ ඉගෙනගෙන තියෙන. ඉතින් එහාට ඉගෙනගෙනත් නැහැ. ඉතින් ඉගෙනීම ගැන වගේ එහෙම ලොකු අදහසක් නැද වැඩිපුර ඉගෙන ගැනීම අධ්‍යාපනය ගැන. ඕක දැන් අපි කලා ක්ෂේත්‍රේ නියැලෙන ඒවා ගැන එහෙම ලොකු හැඟීමක් කියන්නේ අදහසක් නැහැ ඒගොල්ලන්ට. දැන් ඔබතුමා මේ දැන් විශේෂයෙන්ම මේ උසස් අධ්‍යාපන කටයුතු කරද්දී ජීව විද්‍යා අංශය තෝරගන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් උනත් ජීව විද්‍යාව වගේ විෂය තෝරගන්නවා කියන්නේ හොඳ මේ දැනුමක් සහ අධ්‍යාපනයේ පැත්තෙන් හොඳ දක්ෂතා තියෙන්න ඕනේ. ඒ පිළිබඳවත් එහෙම හැඟීමක් තිබුණ නැද්ද? මම තෝරගත්තයි කියනට වඩා ඒක මම වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලයේ සාමාන්‍ය පෙළට ඉගෙන ගත්තේ. අපි අර කඩේට පේන දුරක තියෙන ඉස්කෝලේ. ඉතින් ඊට පස්සේ අපේ ඉස්කෝලේ මේ උසස් පෙළ නැහැ. උසස් පෙළ ඉගෙන ගන්න යන්න ඕනේ වෙන පාසලකට. ඉතින් මම ගිහී ඊට පස්සේ කොටිගාවත්ත රාජසිංහ විද්‍යාලයට තමයි උසස් පෙළ හදාරන්න ගියේ. ඉතින් ඒ ගිහිල්ලා ඒ ඉස්කෝලේ ලියාපදිංචි වෙනකොට තමයි මම දන්නේ මාව දාලා තියෙන සයන්ස් වලට කියලා. බයෝ සයන්ස් වලට කියලා. මොකද ඕ ලෙවල් රිසල්ට්ස් හොඳම අපි පස් දිනක් හතර දිනෙද්ද හතරක්. ඒ හතර දිනව දාලා තියෙන සයන්ස් වලට. ඉතින් ජීව විද්‍යාව. එතකොටත් මම නාට්‍ය වලට යනවා. මම අවුරුදු 15 විතර ඉඳලා නාට්‍ය වලට සම්බන්ධලා වැඩ කරනවා වේදිකා පරිපාලනයෙන් අරමේ. ඉතින් මට මේ අංග පුරාම කලාව සමයි මගේ ජීවිතය වෙලා තිබුණේ. ඉතින් එකපාරට ජීව විද්‍යාව
पंतिर दम कोमारी अदेन गिया कुमारी सस्पेल करा सू बटनी खाली वेड हाथरायी मेले वाले वेड हाथर देखा सू बटनी पास हुआ केमिस्ट्री फिजिक्स की हुआ मट अदर पुदे मैं कुमारी पंति हिटिया दागेदी कुमारी करा इट पास मम रखिया वाले गिया ई थिंक सस्पेल करना कालेम होगी कर्मा चीत्री ಈಗ ಬಹುನ್ ವೇಳ ಕಾಲ ಯಗ್ಗಿಲ ವಿಧಾಯಕ ಶ್ರೇಣಿ ತಾಮುಸಸ್ ಪಡಿಯಗ್ಗನ ಹೊಂದ ರಕಿಯಾವ ಅಕ್ಕರ ಕರಡ ಮಟಮ ಹಿತಿಲ ಮಮ ಈ ರಕಿಯಾವ ಇಂಗ ಪಾರ್ಟ್ ಐಂಗ್ ವೇಳ ಆಪಹು ಸಸ್ ಪೆಲ ಕರ ಅವರುದ 13 ಕಡೆ ಪಸ್ಸೆ ಕಲಾ ವಿಷಯದಲ್ಲಿ ಏಮ ತಮ ವಿಶ್ವವಿದ್ಯಾಲಯಗೆ ಎತ್ರ ದರುತ್ ಇಲ್ಲ ಹೌ ಸಸ್ ಪೆಲ ಕರನ ಕೊಟ್ಟ ನೆಹೆ ಬೆಂದಲ ಕಸಾದ ಬೆಂದಲ ಬಂದಿನ್ ಒಂದು ಮೇನೆ ತೀ ತಮ ಸಸ್ ಪೆಲ ಕರೆ ಬೆಂದಲ ಲಘುಪುತ ತಮ್ಮ ನಡ ಪಸ್ಸೆ ತಮ ಕ್ಯಾಂಪಸ್ ಗೆ හොඳයි දැන් මේ අම්මා විශේෂයෙන්ම ඔබ කියවනේ දැන් මේ අර අවුරුදු 15 16 වගේ නාට්‍ය හා සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ වුණා කියලා එතකොටවත් අම්මට මේ කලාව ගැන මේ ඔබ සම්බන්ධ වෙලා ඉන්නවා මේ පැත්තේ මේ අවිස්සර හඩගෙන යන්නුනේ එහෙම අවබෝධයක් තිබුණ නැද්ද ඇයි මං හිතන්නේ ඒවා අගේ කරන්න ඇති මේ නමුත් එහෙම ලොකු ඉතින් මං කිව්වේ අර ඒ ගැන හැඟීමක් නැහැ කියලා එංගලොන්ති කලාව ඔයව ඇත්තරම ඒවා ගැන හැඟීමක් නැහැ अब इवाट हिला दिन इवाट अरीट उदाव कर वेलपिटी हंदी कड़े तीन अब रिह पुहन मर मम वेड मुलू कर पशुकालीन अभी कला लेकिन वेलपिटी संविधान कदा वेडकला विशेष वीधिनाट्य कंडम मम गामी हत वीधिनाट्य संबंधी सस्पेल करम दशमश असूवे तर कोल आसन्न पद की मम इतर अनीत दुरापलाट्यवर या पबुदापांद्रे अंड तीन सहसमान वेड मुलूकर रिहर्सल करना स्कूल अभी इतनी निरंतर अपेकितर हम आम कौर कौर रीन मे अटल बुनिया चूटी के स्तोप्य मेम पेदरला बुद्धियान कटी तर कड़े तीन मे स्कूल इसरा सह अपे अम्मा की कड़े थी महिता नाट्य क्षेत्री भूमि अक्का अब अम्म की कैमन का नती तर खाली थी अम्मा कड़े बिल ये खाली रुपया हरदा रुपया हरदा दतरी पन दी बिल इध संहार पुरुदी मम्म नीला मे खाल मे प्रसन्न की अंडकेस्था समर अत मार इलां तीन थी अम्म ये हर उपेक्षा तरह समार मट सर अब अम्म बाईन मटम तीसम मट अभी तक मतारी तो तट दिन तोर कवदारी वीधि नाट रेनवा यानवा नैन विलावा अम्मल हों धरू की उदय गील विलावट गिदरना सूचकी धरू की अभी अनाचार्य अभी ऊनवा रेनवा या नैन विलावा दवास गना इट मेक पारक नाट्य वेड मुड़ी दवास पहाक वीधि नाट्य कंडम संबंध अलुत संबंध वे इधना संबंध कर वेडमुल आवाट पैसे उनंदू बलतम से गाँव मट दिप्च उनंदू मन देवनी वेडमुल तीन वाऊनी आवे कि मंगिया वाऊनी आव तीन को दें गील 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 वेलवा दूर तीन अटक दीप बोल नवतना बस दीपार मे तर दूर आना गील गील दवा पा कि पुल मंगो अव की मे थी अवृद्धा मे होला पोलिस गीला मम इन गिदर गिनी पत्लावे अच्छी अब अम्म की नंगील पुंची अम्मल हाईदेमट एक्की उतागन करवल अरंगील अच्छी लगेला बुद्धि उदय तारे अंदेम पोल अंद पोल के भयला वेदे की थिंग हिम अपीट हिम की सन्नीवेदन एक्तर हिम ऊमकुदे अब अब अम्म थिंग ये सीरम सागन धर आगे मट भाई तादर थी मन मंदा थी अभी इसे थी हर जेट वेला का बुण्ने मम्मी के मट इस अभी इन वेलावे दूर वाले कूदने गिदर वेपुर मगील मम्म इन तुड़ा अदटा तपे गिदर मगे गिदर ये पुरुद्ध रेट ये मिनस अभी नगेटी अंदर नगेटी उदेम उन्नी थिंग मम्म ఇతన్ని నాట్య కళా సంబంధవ ఇతింగ్ ఏమ తాతరం మీకట దడి విరోధై అమ్ము మరి ఇతింగ్ కథా కరన్నే మకొడి మరి తరహై మాత్తకే వెడిట
කපාරක් විදිනාට කණ්ඩායම ඉඳන් ඔක්කොටම බැනලා එළෙව්වා අතට ගොම් සෙට කියලා. ඉතින් එහෙම මම ඒවා මුල් කාලේ මට ඒව ගැන පොඩි තරහක් තිබුණා තාත්තා ගැන උනා. පස්සේ ඉතින් අපි අපි දැන් මේ මෝරනට වයසින් මෝරනකොට ඉතින් ඒ තවත් චරිතයක් ඉතින් තවත් මේ සමාජයේ ජීවත් වෙන තවත් චරිත ඉතින් ඒ අයට ඒව දිහා බොහොම උපේක්ෂාවෙන් බලන්න සහ ඒව තේරුම් ගත්තා. ඉතින් ජීවිතේ අවසාන කාලේකට තාත්තා ඉතින් මගේ මම ඉතාම මිත්‍රය වෙලා අපේ දරුවොත් හැම්බුණාට පස්සේ ඒ දරුවොත් එක්කත් එහෙමයි. ඉතින් ඒක මගේ නාට්‍යයක්වත් බලන්න මං හිතන්නේ කවදාවත් තාත්තා ඇවිල්ලා නැහැ. අම්මා එකම එක පාරක් මං හිතන්නේ මොකක් හරි නාට්‍යයක් බලන්න එකම එක පාරක් බලෙන් වගේ ඇතිගෙන ඒවට අකමැත්ත නෙමෙයි. ඉතින් අරේ වම් මට ඕනේ නැහැ බං කියලා එහෙම තමයි ඒගොල්ලන් ගියට. ඉතින් අර ගෙදරට මින්ද කැමති හදිස්සියවත් හොඳට පුළුවන් කාලෙක හදිස්සියවත් එළ සුමානිය අධ්‍යක් අපේ ගෙවල් වල ඇවිල්ලා ඉන්නකොට අපිට එහෙම ගෙවල් තිබුණේ නැහැ. ඉන්න මම හිටියත් ෆ්ලැට් එකේ ඉඩ නැහැ. නමුත් එහෙම හරි ඇවිල්ලා ඉන්න කිව්වොත් ආ ඇවිල්ලා දුවන මිසක් එහෙම ඉන්න ඒගොල්ලන්ට වෙලාවකුත් නැහැ. එහෙම හැබැයි ඒ ඒ ඒ අය හැබැයි දරුවන් වෙනුවෙන්ම තමයි ජීවත් උනේ. දරුව වෙනුවෙන්ම තමයි වෙන මුකුත් කරන්න හැබැයි තීගොල්ලෝ හැදිච්ච වැඩිච්ච පරිසරයේ ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේ ඒගොල්ලන්ට අපේ තිබිච්ච රටේ තිබිච්ච අහේතුව ඒ සේරම බලපෑව ඒගොල්ලන්ට. මං හිතන්නේ අම්මා කියන්නේ මේ කවදාවත් මං කිව්ව සැපක් ඉඳලා නැහැ. හැබැයි මං ඇයගෙන් මට දැන් මම ජීවිතේ ආපහු හැරලා බලනකොට මං තේරෙන මං ඇයගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා කියන්නේ. කද අපේ අම්මා ඉස්සර මේ අපි චූටිම කාලේ කුලියට ඇඳුම් අහන කුලියට කියන්නේ කොහෙන්ද මහින දාස සමූහ ව්‍යාපාරයෙන් එන්නේ. මේ කපල කට් එක අට්ටිය පිටින් ගේනවා ටැක්සි එක මට මතකයි ගෙනලා දාලා යනවා ගෙදර. අම්මා සිංගර් මැෂින් එකකින් දැන් වගේ මෝටරුත් නැහැ කාලේ පාග පාග මහනවා. ඒ සතියකට විතර සැරයක් ගේනවා. සතියකින් පස්සේ මහලා අරයි යනවා. අම්මා ඒක ගෙදර ඉඳන් මහනවා. අපි පොඩි කාලේ මෙහෙම ඔඩොක්කේ තියාගෙන අම්මා අපිවත් තියාගෙන මහලා තියෙනවා. ඉතින් අඬනකොට අපි ලෙඩ හැදුනා. අම්මති පොඩි කාලේ රටේ නැති ලෙඩනේ පොඩි ළමයින්ට ඉති. දැන් මම එහෙම ඉපදෙනකොටම හරියට ලෙඩ ඉති. හරි අමාරුයෙන් තමයි හදාගන්නේ. දැන් මේ වෙලාවේ තසනීප තත්ත්වේ වුණත් අපිත් එක්ක අද ඇවිත් ඉන්නවා මේ කතා කරන්න. මේ ඉතින් ඒ නිසා මේ අම්මා මේ අපි ඔඩොක්කේ තියාන මහනවා රෑට අර නිදි රෑඩි වෙනකම් මහනවලු සමහර දාට. ඉතින් ඒවා දෙන්නත් ඕනේ ඔඩර් වෙලාවට. ඉතින් එකම මේ නිින්ද ගිහිල්ලා මෙහෙම මහාන ගමන් නිින්ද කියලා වැදිලා අර මැෂින් එකේ වැදිලා මෙහෙම එකම තැන හත් අට පාරක් පැලිලා තියෙනවලු උළු. ඒ කියන්නේ ඒ තරම් මට හිතෙන්නේ මම දැන් මගේ ජීවිතෙත් මම හරි කාර්ය බහුල වැඩ ගොඩාක් කරනවා. ඉතින් ඔය නාට්‍ය රඟපානවා විශ්වවිද්‍යාලේ වැඩත් කරනවා සමාජ සේවාවත් කරනවා ඔක්කොම ගෙදර වැඩයි ඔක්කොමත් කරනවා. මම හිතන්නේ මේ පන්නරේ මම ලැබුවේ අම්මගෙන් කියලා. අම්මගේ මේ ඡායාරූප අපිට කීපයක් නරඹන්න පුළුවන්කම තියෙනවා කියලා නිෂ්පාදක මණ්ඩලය කියනවා. අපි ඒ ඡායාරූප වලටත් දැන් නවස්සාව දෙන්න සූදානම්. පැහැදිලි කරන්නකෝ අපිට. ඔය මේ අපේ මහා ගෙදර වැල්ලම්පිටියේ මේ අවුරුදු සිංහල අවුරුද්දට අපේ පවුලේ කට්ටිය එකතු වෙච්ච දවසක ගත්ත ෆොටෝ එකක්. මේ ඊ හදිස්සියම ඒ කිව්ව නිසා මම ගත්ත ෆොටෝ ටික. ඔය අම්මා ටිකක් අසනීප තත්ත්වෙන් ඉන්නකොට ටිකක් අවසාන කාලේ වගේ. මේ ලොකු පිරිසක් ඉන්නවා. ඔය මිනිබිරි මුණුබුරු මිනිබිරි අම්මගේ. ආ. අපේ අපේ දරුවෝ අපේ පුතාලා අයියලාගේ අක්කලාගේ දරුවෝ. අපේ පවුලේ කට්ටිය ඔක්කොම අවුරුදු උත්සවයට එකතු වුණාම ඔය අම්මයි මම හිතන්නේ වෙඩින් ෆොටෝ එකේ තිබිච්ච. අහහ. ඒ ඡායාරූපේ මේ අපේ පවුලේ කට්ටිය ඔය තාත්තා. ඉතින් ඔක්කොම එකතු වුණාම මේ 40ක් විතර ඉන්නවා අපේ පවුලේ. ලොකු පවුලක්. ඒ කියන්නේ අයියලාගේ අක්කලාගේ ළමයි තව ඉතින් නෑ දැය ඒගොල්ලන්ගේ අපේ වයිෆ්ලා හස්බන්ඩ්ලා ඔක්කොම එකතු වෙලා ඉතින් අවුරුදු උත්සවයක් වගේ තියෙන එකතු වුණාම ඔය ඒ දවසේ ගත්ත ෆොටෝ එකක් තමයි අර මුලින් දැක්කේ. අපි මේ ඔබේ අම්මා ගැන කතා කරනවා වගේම ඔබේ දරුවන්ගේ අම්මා ගැනත් කතා කරන්න ඕනේ. හැමෝම ආදරය කරන සිනමා හා ටෙලි නාට්‍ය නිලි නානා හෙටිආරච්චි මහත්මිය ගැන කියන්න ඕනේ. මොකද එයත් සමහර අවස්ථාවක ඔබට අම්මා කෙනෙක් වගේ දැනෙනවා. අපේ අම්මලා මං හිතන්නේ මේ හතර දිනක් ඉන්නවා. ඒ කියන්නේ ඔය අපි කතා කරපු කමලාවති කියන්නේ මාව වැදූමව ඊට පස්සේ මට ජීවිතේ හම්බ වෙනවා තවත් මවක් සෝමලතා සුබසිංහ මගේ ගුරු මෑණියන් මේ ඇයත් එක්කලාගේ මගේ ජීවිතේ මේ මේ අද ඉන්න තත්ත්වයට එන්න විශාල පිටිවහලක් වුණා. ඇයත් මං අම්මා කෙනෙක් වගේ සලකනවා. ඊළඟට නයනගේ අම්මා අපේ මගේ පිටින්දගේ අම්මා ඇයත් එහෙමයි. මොකද මම කසාද බැඳලා දරුවෝ හම්බුනකොට තමයි රස්සාවෙන් අස් වෙලා මේ ඉගෙන ගන්න ගියේ. විශ්වවිද්‍යාලය යනවා මම දරුවෝ පටන් ගන්නකොට එක්කෙනයි අවුට් වෙනකොට දෙන්නයි. ඉතින් ආර්ථික ප්‍රශ්න ගොඩයි මට තාම මතකයි. කසාද බඳින දිනත් නියම කරගෙන ඉඳදී මම රස්සාවෙන් අස්සලා අපව එලෙවල් කරනකොට නයනගේ අම්මගෙ දෙට එලබැයි.
පිස්සෙක් නේ මේ මනුස්සයට පුළුවන්ද කොහොමද මේ මේ මේක කියලා ඉතින් බැලනවා ඉතින් මම කිව්වා ඉතින් හරි හරි මම යන්නේ මේනි කසාද බඳින්නේ මේ මේ යන්නේ වාට ප්‍රශ්න නැහැ නේ කියලා ඉතින් ඉතින් හරි වසීමෙන් හරි කැපකිරීමෙන් අය මේ හෙදියක් විශ්‍රාම අරගෙන තාපව් දේවරතු පුර රෝහලේ අය සේවය කරා ඉතින් වැඩ ඇරලා කැම බීම අරම උස්සගෙන හරි කඩ අයත් අපේ අම්මා වගේම තමයි මරණ කම්ම වැඩ කරපු කාන්තාව අපි අම්මලා දෙන්නගේම සමාන ලක්ෂණ තියෙන්නේ ගෙදරින් අපි අපි හදිසියවත් අම්මට කිව්වොත් අපේ අම්මටත් ගෙදර නැවතින මිනිස්සු බයින්නේ අපිට කියලා මේ මෑ නැහැ කියලා යන මම නම් හැබැයි කැමති නැහැ ගෙවල් වල නවත්ත ගන්න හොඳ නැහැ වාචක මේ සමාජයත් එක්ක මේ ගනුදෙනු තියෙන ගෙදර හුදකලා වෙච්ච එක මිනිසුන්ට මානසිකවත් බලපාන නිකන් ලෙඩ වෙනවා ඊට වඩා හොඳයි ඇත්තටම ගිහලා වැඩ කරන එක ඒකට ලෙඩ රෝග ඔක්කොම අමතක වෙනවා අපේ අම්මට කඩේට යනවා කිව්වොත් ලෙඩ අමතකයි නැහැනගේ අම්මත් එහෙමයි මොනවා තිබ්බත් වැඩට යනවා ඉතින් අනේ හරි කඩියා වගේ වේගෙන් ඇවිදගෙන බණ්ඩාරගම ඉඳලා වැඩට එනවා ඒ ඒ අම්මත් මගේ ජීවිතේ මේ අද ඉන්න තත්ත්වයට එන්න විශාල උදව් කරපු මවක් එයාත් මගේ අම්මගෙන කියලා මම සලකන්නේ ඊළඟට නයනත් එහෙම තමයි අදටත් ඉතින් ඔය මම මේ ඉන්න ගමන එන්න බෑ එයා ඉතින් පිටිපස්සෙන් ඉඳගෙන සේරම දේවා එයාත් රංගපානවා ඒ වැඩ වලටත් එලා දැන් අද වුණත් පන් පන් පාන්දර 6ට යනකම් 3 4 ඉඳලා නැගිටගෙන උයලා එපා කිව්වට අහන්නෙත් නෑ එහෙම තමයි ඉතින් ඒ හැම කෙනෙක්ම ඉතින් බිරිඳ ඇත්තටම මේ ඕනම කෙනෙක්ගේ බිරිඳක් මව හා සමාන වෙනවා කාලයක් යනකොට ඉතින් දරුවෝ බලා ගන්නවා වගේම අපිවත් බලා ගන්නවා ඉතින් ඇත්තටම මේ අම්මලා හතර දෙනාගෙනම කතා කරන්න ඕනේ මේ වෙලාවේ හරි නම් අපි පැයක පැය දෙකක් විතර වැඩසටහනක් දෙන්න ඕනේ හැබැයි දැන් කාලේ අවසන් වෙලා තියෙන්නේ ඔබේ ඒ අම්මලා හතර දෙනාටම ඔබ එක හා සමාන වාදනය කරන එක අපි විවිධ අවස්ථාවන් අනුව චරිතරෝ එහෙට මෙහෙට වෙනස් වෙන්න පුළුවන් අවසාන වශයෙන් මේ වෙලාවේ අම්මගේ අවසාන වශයෙන් මට කියන්නේ මං අම්මා නිසා තමයි අද දැන් මේ මගේ කලා ජීවිතය සහ මගේ ජීවන දර්ශනයක් තියෙනවා මං කලාව කරන්නෙත් ඒ මගේ දැක්මට අනුව ඒ දර්ශනයට අනුව මගේ කලා භාවිතාව තුළ තියෙන ඒ දැක්ම වුණා මං හිතන්නේ දැම්මට තේරෙන්නේ අම්මගෙන් තමයි ඒක සකස් වුණේ කියලා මොකද අපේ අම්මලා විඳපු දුක් කන්දරාව මම දැකලා තියෙන අම්මලා ලැබපු අඩත්තේටන් පවුල ඇතුලේ අම්මගේ කාන්තාව කියලා ලැබෙන හිංසනය ඔක්කොම මම දැකලා තියෙනවා මං හිතේ තවත් අම්මලාට එහෙම නොවෙන්න යහපත් සමාජයක් හදන්න මගේ ජීවිතේ කරන්න පුළුවන් දේ මොකද්ද ඒක මං කරනවා කියන එක ඉතින් මට දක්ෂතාවයක් හැකියාවක් තියෙන ඒ සඳහා කලාව නිසා මගේ කලා භාවිතය තුලත් මගේ තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට අපේ අම්මලා වගේම දුක් විඳින තවත් අම්මලා අපි පොඩි කාලේ විඳ දුක් වගේම තවත් දරුවෝ දුක් විඳින අපේ අම්මලා අපිට කොච්චර අමාරුවෙන්ද පොත්පත්ති කරන් දුන්නේ පාසල් යන මේ කොළඹ ටිකිට්ටු නගරේ ඉඳලා නමුත් හද්දා පිටිසර අපි ගෙවල් කීයකට මාරු වෙලා තියෙනවද කොච්චර අපි දුක් විඳලා අපි වැල්ලම් පිටි යන්නේ කඩේ එලිපත්ති බුදිය ගන්නවා අක්කලා ඇතුලේ බුදිය ගන්නවා අම්මලා පිටිපස්සෙ ඉන්නවා එහෙම දුක් විඳපු අනන්ත දුක් විඳලා තියෙන ඉතින් මං කියන්නේ ඇයි අපි එච්චර දුක් විඳින්න ඕන මිනිස්සු නෙමේ ඒ දුක අපේ වරදක් නිසා නෙමේ අපි විඳින්නේ මං හිතන්නේ මේ කොහේ හරි මේ සමාජ ක්‍රමයේ ඇතුලේ වෙච්ච වරදක් ඒ වරද නිවැරදි කරලා මේ රටේ මිනිස්සුන්ට යහපත්ව ජීවත් වෙහැකි ආදරණීය විදියට ගෞරවණීය විදියට සැප කියලා මේ මහා සුපෝකපගේ ජීවිත නෙමේ අඩුගානේ මූලික අවශ්‍යතා ටික හරි සපුරාගෙන ජීවත් වෙහැකි සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජීවිතයේ මගේ කලා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සියල්ල කැපකරනද මං හිතන්නේ මට පන්රේ ලැබුණේ අම්මගෙන් කියලා මං හිතන්නේ ඒක තමයි අම්මට මට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය සහ ආදරය මම මගේ පළවෙනි පොත දුක් ගන්නාරාල නාට්‍ය මගේ මම මේ කරපු පළවෙනි නාට්‍ය ඒකේ පොත මුද්‍රණය කරා මේ පොත මම මුද්‍රණය කරද්දි පොත පිළිගන්නුවෙත් අම්මට ඊළඟට දෙවනි පොත මං කරද්දි ගාමිණී හත්තොටුග මහත්මිය මගේ ගුරුවරයෙකුට ඊළඟ පොත සෝමලතා සුභසිංහ මිස්ට අවසානයේ කරපු සෝමලතා සුභසිංහගෙන් ලිය පොත නයනට අම්මලා හතර දිනාට මම පොත් හතර දීති අපිට වෙලාව බලන්න තියෙනවා අපි ඉක්මනට වෙලාව බලමු කතා කරනවා නම් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා කතා කරලා ඉවර කරන්න බෑ කතා සාගරයක් තියෙනවා අම්මා ගැන කතා කරන්න හැබැයි වෙලාව හරිම සීමිත නිසා අපිට කතාව අවසන් කරන්න සිද්ධ වෙනවා පොරොන්දුවත් දෙනවා තව දවසක අනිවාර්යයෙන්ම කැඳවාගෙන එනවා ඔබව අපි මීට වඩා ගොඩක් දේවල් කතා කරන්න ආවෙත් මේකේ අපේ සහෝදරය කවුද කලින්දු කලින්දු හින්දා ප්‍රධාන වශයෙන් මෙයා මේට තියෙන සහයෝගය ඒ වගේම අම්මා ගැන අපි හුඟා කඩසටහන වලට ගෙන ගියාට අපි ගැන අපේ පවුල ගැන අපේ නිර්මාණ ගැන කතා කරනවා අම්මා ගැන කතා කරන්න හම්බෙලාම නැහැ නේද
එක නිසාතේ වැඩිම ආයි බොහොම ස්තුතියි අම්මා ගැන කතා කරන්න ආරාධනා කරාට ඔබට බොහොම ස්තුතියි මොකද මේ දවස්වල මේ කොහොමත් ඔබ අතිශය කාර්යබහුල නමුත් මේ වෙලාවේ අසනීප තත්වයෙන් ඉඳලත් අද ඇවිල් මෙතෙන්ට ඇවිල්ලත් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් සපයා ගනිමින් හිටි ඉතින් ඒ තරම් අසනීප තත්වයෙන් ඉඳලත් බෑනු කී අපි වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන මේ උදෑසනවට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සියලු කටයුතු ඔබේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තවත් දහස් ගණන් දරුවන්ගේ නැනස පාදන්න පුළුවන්කම ලැබෙන්න ඒ වගේම මේ අපේ සිත් පිනවන්න ඔබේ නාට්‍ය හරහා අවස්ථාව ලැබෙන්න තවදුරටත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නාට්‍යවේදී ප්‍රසන්නචිත් අබේසූරිය මහත්මයා අපිත් එක්ක සම්බන්ධුනේ සුබ දවසක් ඔබට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.